මිනිස් ජාවාරම් පිළිබඳව අපට නිරන්තරයෙන්ම අස්තන්නට දකින්නට ලැබේ. අපේ රටේ සිටින දුප්පත් අස්තරණ මිනිසුන් කේයකරි හරිහම්බ කරගන්න දුරු රටක් බලා පියමන් කරන්නේ හෙට දිනේදී තමන්ගේ අනාගතය සාර්ථක කරගැනීමේ අරමුණ අදිටන් කරමින් නීත්‍යානුකූල ලෙස එලෙසින් අදාළ රටට ගියත් ඒ රටේ තිරකරුවන් වගේ වහල් සේවයේ යෙදෙමින් රැඳී සිටීමට සිදුවන්නේ නම් එය සැබවින්ම කනගාටුදායක කරුණකි. මේ කියන්නේ එවැනි කතාවක් ගැන මිනිස් ජාවාරම දියුණු කරමින් නීත්‍යානුකූලව රුසියාවට ශ්‍රී ලාංකිකයන් යවන ජාවාරමක් ගැන පසුගියදා හෙළිදර වුණා. එලෙසින් වහල් සේවයේ යෙදෙන අපේ රටේ අස්තරණ ශ්‍රමිකයන් හෙළිකල හද කකියන කතාවකි මේ. අපේ නම් ලංකාවේ පදිංචිකම් සඳහන් කරන්න එපා. එහෙම වුණොත් අපිට මොනව කරයිද දන්නේ නැහැ. මේක මහා ජාවාරමක්. අපි මේ ඔගලට හවුනා. අපිත් එක්ක වැඩ කරන සේරම ළමයි ඉන්නේ ලොකු මුදලක් වේදම් කරලා. සමහර ළමයි සල්ලි හොයාගෙන තියෙන්නේ ගෙවල් දොරවල් උකස් කරලා. තව අය පොලියට සල්ලි අරගෙන. තව පිරිසක් පවුලේ සේරමගේ රත්තරම් බඩු උකස් කරලා. හිස්සදෙන් ලංකාවට යන්න වුණොත් අපි සේරටම ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න වෙනවා. කොහොම හරි දුක් විඳගෙන රුසියාවේ රැකියාවක් කරලා මෙහෙට එන්න වියදම් කරපු මුදල්වත් හොයාගෙන යන්න ඕනේ. ඒ නිසා දැනට වැටිලා ඉන්න අපායන් මිදෙන්න උපකාරයක් කරන්න. ඒ අස්තරණයින්ව තවදුකට පත් කිරීමට අවශ්‍ය නැත. එහේ රුසියාවේ ඇඟලුම් ආයතනවල විඳින අපා දුකගෙන ඔවුන් එලෙසින් නම්ගම් හෙළි නොකරමින් කියා සිටින්නට කටයුතු කරා. මම රුසියාවට ආවේ මේ අවුරුද්දේ. බියකම ඒජන්සියක් මාර්ගෙන් තමයි මෙහෙට ආවේ. ගොඩක්ම ළමයි ඇවිත් ඉන්නේ කුරුණෑකල ඒජන්සියකින්. අපි වැඩ කරන ඇඟලුම් ආයතනයේ 200කට කිට්ටු පිරිසක් සේවය කරනවා. පිරිමි දෙන්නයි අනිත් අය කාන්තාවන්. සේරම ලංකාවේ ළමයි. අපිට පඩි ගෙවන්නේ මහාන කැලිගානට. දවසකට පැය 12ක් වැඩ. නිවාඩු තියෙන්නේ එක දවසයි. එහෙම වැඩ කරලත් මාසෙකට ලැබෙන පඩිය රුපියල් 150,000කට අඩුයි. ඒ පඩිය ගෙවන්නේ තුන් පාරකට. අපිට දීපු කිවිසුමට අනුව සෑම මාසයකම 28 වෙනිදා පඩි ගෙවන්න ඕනේ. ඒත් කිසිම මාසයක 28 වෙනිදා පඩි ලැබිලා නැහැ. ඒ වගේම හරියට කෑමක් නැහැ. මස් මාළු කෑල්ලක් එක්ක බත් කටක් කන්න ලැබෙන්නේ සති දෙකකට එක දවසක් වගේ. පරිප්පුයි පතුයි තව එක වෑංජනයකයි තියෙනවා. තුන් වේලම හිමයි. හවසට බනිස් ගෙඩියක් කෙහෙල් ගෙඩියක් එක්ක තේ එකක් දෙනවා. උදේ 10ට තේ එකක් දෙනවා. ඒ හැර මුළු දවසටම කෑම බීම නැහැ. නතර වෙලා ඉන්න තියෙන එක කාමරේ 20ක් විතර ඉන්නවා. තට්ටු ඇඳන් වල පැක් වෙලා ඉන්නේ. අපි ගෙනිච්ච බඩු කාමරේ තියාගන්න දෙන්නේ නැහැ. ඒ බඩු බෑග් වෙනම කාමරයකට දාලා. ඒව ආරක්ෂා කරලා දෙනවට මාසෙ පඩියෙන් එක් ළමයෙකුගෙන් රුපියල් 150ක් කපා ගන්නවා. කාමරේ අපිට දීලා තියෙන ලොකර් එකේ තියාගන්න පුළුවන් යට ඇඳුම් දෙකයි නයිටියයි වැඩට අඳින යුනිෆෝම් දෙකයි විතරයි. යට ඇඳුම් දෙක මාරුවෙන් මාරුවට අඳින්න ඕන. එකක් හොදලා වේලුනේ නැතිනම් අනිත් එක නොපිට හරවල අඳින්න කියනවා. රෑට අඳින ඇඳුම හොදන්න ගන්නේ සතියකට සැරයක්. අඳින ඇඳුම් නොපිට හොද ගන්න දෙන්නේ නැහැ. වැඩ කරන 200 දෙනාගේම ඇඳුම් එකට දාලා ඒ අයම හොදනවා. විවිධ ළඩ තියෙන ළමයි ඉන්නවා. කිසිම පරිස්සමක් නැහැ. අපිට ඕන විදියට කෑමක් ගන්න නැහැ. අඳින්න පළඳින්න නැහැ. වතුර ටිකක් නා ගන්න නැහැ. ආයතනය ඇතුළට ගිය දවස් ඉඳලා මේ වෙනකම් එළියට ගිහින් නැහැ. මුළු ආයතනයම විශාලස තාපයකින් වට කරලා තියෙන්නේ. අවට කිසිම දෙයක් පේන්නේ නැහැ. වරදක් නොකර පූර්වයේ පවට සිරගත වූ රැඳවියන් වගේ. ඇයි අපිට එහෙම කරන්න කියලා තවම හිතාගන්න බෑ. මෙහෙම සිරකඳුරක ජීවත් වෙන්න උනාට රුසියාවට එන්න රුපියල් 560,000ක් ගත්තා. ලංකාවේ ඒජන්සියට රුපියල් 1,360,000ක් කිව්වා. රුසියාවට ඇවිත් ගුවන් තොටුපළේදී අපිව බාරගත්ත ශ්‍රී ලාංකික තරුණයෙකුගේ අතට ඩොලර් 600ක් දුන්නා. රුපියල් 1,02,000ක්. ඒ පුද්ගලයා අපිව එක්කරගෙන ගිහින් ගාමන්ට් එකට බාර දුන්නා. ආයතනය ඇතුළතදී සේවකයන් කළමනාකරණය කරන්නේ දෙමළ ගෑනු කෙනෙක්. මැලේසියාවේ කර්මාන්ත ශාලාවක අවුරුදු 5ක් සේවය කරලා දැන් රුසියාවේ ජීවත් වෙන කෙනෙක්. ඒ දෙමළ කාන්තාවට අපිව දකිනකොට නායට අඳුකල වගේ. තෙතමනයක් ඇත්තෙම නෑ. අපිට කතා කරන්නේ පුදුම තරහකින්. අපි වරදක් කරන්නේ නැතුව හරියට වැඩ කළත් තිරිසන්නුන්ට වගේ බනිනවා. විරුද්ධව කතා කළොත් එදාම ලංකාවට පිටත් කරන්න සූදානම් කරනවා. ඒ විදියට කීප දෙනෙක් ලංකාවට එව්වා. ඒත් වියදම් කරපු මුදල නැතුව අපිට ලංකාවට එන්න බෑ. තව කාලයක් මෙහෙම ජීවත් වෙන්නත් බෑ. අපිට පිස්සු හැදේ. කිලිටි ඇඳුම් ඇඳගෙන එක ගොඩේ ඉඳලා ලෙඩ හැදිලා මැරිලේ. ඒ රුසියාවේ ඇඟලුම් ආයතනයක සිරකත වී සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් හෙළිකල කතාවකි. ශ්‍රී ලාංකික කාන්තාවන් 190 ගණක් සමග ශ්‍රී ලාංකික පිරිමි දෙදෙනෙක් සේවය කර එම ඇඟලුම් ආයතනය පිහිටා ඇත්තේ රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින්. රුසියන් ජාතිකයෙක්ට අයත් එම ආයතනයේ සේවය කරන
සියලුම සේවකයන් ශ්‍රී ලාංකිකයන්නේ එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 96 දෙනෙක් සේවය කරන එවැනි ඇඟලුම් ආයතනයක් මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටා තිබේ මේ ඇඟලුම් ආයතන දෙකටම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කරනුයේ එකම පිරිසක් විසින් එමෙන්ම මේ මිනිස් ජාවාරම මෙහෙවන ප්‍රධාන තිදෙනා අතර ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙක් සිටී අනෙක් තරුණිය ඉන්දියන් ජාතික දෙමළ කාන්තාවකගේ කොරුණෑගල සහ බියකම ඒජන්සි දෙකක් කරහා රුසියාවේ අතාල ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට කටයුතු සෝදානම් කරනුයේ ඒ දෙදෙනා විසිනි මහා මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගෙන් එකයි ජීවත් වන්නේද ඉතාලියේ බවට වාර්තා වේ ඔහු ජාවාරම මෙහෙවනුයේ ඉතාලියේ සිට රුසියාවේ සිට සහයවනුයේ ඔහුගේ සහෝදරයා බවද වාර්තා වේ එම තරුණයන් දෙදෙනාට රුසිය නැගලුම් ආයතනය සම්බන්ධ කරදී ඇත්තේ රුසියාවේ ජීවත් වන ඉන්දියා ජාතික දෙමළ කතකි මේ ජාවාරමට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් සිටින බවත් වාර්තා වේ මේ පිරිස එකතු අස්රණ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් සීතල රුසියාවට පිටත් කර යවා ඇත්තේ සුපිරි ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය යොදවන බව පවසමින් එමෙන්ම එම ජාවාරම් කාර්යයන් විසින් මෙරට රුසියානු තානාපති කාර්යාලය සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව දැන ගන්නට ලැබේ සාමාන්‍යයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකික සේවකයන් ගෙන්වීමට අවස්ථර ලබා දෙනුයේ අදාළ ආයතන පරීක්ෂාවකින් පසුවයි එයින් අදාළ ජාවාරම් කාර්ය පිරිස විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපරිම සේවක පහසුකම් ලබා දෙන සුපිරි ගණයේ කර්මාන්ත ශාලාවක් පෙන්වමින් රැකියා කෝටාව ලබාගෙන කිසිදු පහසුකමක් නැති ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකට ශ්‍රී ලාංකිකයන් යොමු කර වහල් සේවය යොදවාගෙන සිටී කෙසේ වෙත තම පවුල තමන්ගේ ජීවිතය දියුණු කර ගැනීමට රුසියාව බලා පිටත්ව ගිය ඔවුන්ට අද අත්වැත්තේ ඛේදජනක ඉරණමකි ලංකාවට එන්නට ඔවුන්ට සිය දහස් වතාවක් සිතුනද ණයබරින් මෙරිකි රුසියාවට ගිය අයරු මතක් වෙද්දී ඔවුන්ට ඒ දුක බිඳ දරාගෙනම වියතම් ඕ මොදල හෝ නැවතත් රැගෙන පැමිණීමට ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඇති අසරණකම නිසාවෙන්මයි කෙසේ වෙතත් මෙවැනි වංචනික පුද්ගලයන් නිසා අප නොදනුවත් මහෝ දුක් විඳින පිරිස් තව බොහෝමයක් ඇත කෙසේ වෙතත් ඔවුන්ට හැකි ඉක්මනින් ඒ අසාධාරණ කමින් ගැලවීමට වාසනාවරම් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු රට යන බොහෝ පුද්ගලයන්ට අවාසනාවන්ත ලෙසින් මෙවැනි එරණම් වලට මුහුණ දෙීමට සිදුවීම නම් සැබවින්ම කනගාටුදායක කරුණකි දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.